අද වෙන විට ලෝකයේ සියලුම දෙනා පාහේ භාවිතා කරන දෙයක් තමයි මේ බැංකු කාඩ්පත් කියන්නේ. ලංකාව වගේ රටවල තාමත් අපි එදිනෙදා කටයුතු වලට මුදල් භාවිතා කළා. අද වෙන විට ලෝකයේ ගොඩක් රටවල මුදල් ගනුදෙනු සඳහා 85%ක් පමණ යොදාගන්නේ මේ බැංකු කාඩ්පත්. බැංකු කාඩ්වල ඉතිහාසය, විවිධ කාඩ් වර්ග සහ මෙම කාඩ්පත් ආරක්ෂාකාරීව භාවිතා කරන්නේ කොහොමද කියලා පොඩි හැඳින්වීමක් කරන්න තමයි අපි මේ වීඩියෝෙන් බලාපොරොත්තු වෙන්නේ. ලෝකයේ ප්‍රථම වතාවට බැංකු කාඩ්පතක් පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත් කරේ බ්‍රිතාන්‍ය බාක්ලේස් බැංකුව විසින් ඒ 1967 වර්ෂයේදී. එම කාඩ්පත ATM යන්ත්‍රයකින් මුදවා ගැනීමට පමණක් හැකියාව තිබුණු කාඩ්පතක්. 1969 වර්ෂය වන විට ඇමරිකා එක්සත් ජනපදයේ කෙමිකල් නැමැති බැංකුව විසින් මෙම සේවාව ආරම්භ කළ අතරම 1972 වර්ෂය වන විට බ්‍රිතාන්‍ය ලොයිඩ්ස් බැංකුව විසින් මැග්නටික් ස්ට්‍රිප් එකක් සහ පින්නාංකයක් සහිත කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කළා. අද වෙන විට ලෝකයේ ඕනෑම බැංකුවකින් ඔබට ඩෙබිට්, ක්‍රෙඩිට් හෝ වෙබ් කාඩ් පතක් ලබා ගැනීමේ හැකියාව තිබුණත් මෙම කාඩ් පත්වල ගනුදෙනු සියල්ලක්ම සිදුවන්නේ සමාගම් කිහිපයක් හරහා. මෙම සමාගම් කාඩ් ඇසෝසියේෂන්ස් නමින් හඳුන්වනවා. ඔබ කාඩ් පතෙන් කරන සියලු ගනුදෙනු වලදී ඔබේ ගිණුම අයත් බැංකුව සහ ඔබ මුදල් ගෙවිය යුතු පුද්ගලයාගේ හෝ ආයතනයේ ගිණුම අයත් බැංකුව අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ මෙම කාඩ් ඇසෝසියේෂන් හරහායි. චයිනා යුනියන් පේ, රූපේ, වීසා, මාස්ටර් කාඩ්, ඇමරිකන් එක්ස්ප්‍රස්, ඩිස්කවර්, ඩයිනර්ස් ක්ලබ්, ට්‍රෝයි සහ JCB කියන සමාගම් තමයි දැනට ලෝකයේ මෙම සේවාව ලබා දෙන ආයතන. අපි උදාහරණයක් විදියට පොඩි මිලදී ගැනීමක් හිතමු. ඔබට ඒ නැමැති බැංකුවෙන් නිකුත් කරන ලද කාඩ්පතක් තිබෙනවා. එය වීසා කාඩ්පතක්. ඔබ වෙළඳසැලකට ගිහින් භාණ්ඩ කිහිපයක් මිලදීගෙන කාඩ්පතෙන් ගෙවීම සිදු කරනවා. එසේ සිදු කරන්න නම් එම වෙළඳසැල වීසා වර්ගයේ කාඩ්පත් පිළිගන්න ආයතනයක් විය යුතුයි. නමුත් මෙම වෙළඳසැල ඔවුන්ගේ ගිණුම් පවත්වාගෙන යන්නේ බී නැමැති බැංකුවක. ඔබ මිලදීගත් භාණ්ඩ වලට අදාළ මුදල ගෙවීමට වෙළඳසැලෙහි ඇති කාඩ් රීඩරයකට කාඩ්පත ඇතුළු කළ විට අදාළ මුදල් ප්‍රමාණය ඒ බැංකුවේ පිහිටි ඔබේ ගිණුමෙන් බී බැංකුවේ පිහිටි වෙළඳසැලේ ගිණුමට හුවමාරුව එහෙමත් නැත්නම් ට්‍රාන්සැක්ෂන් එක සිදුවෙන්නේ වීසා කාඩ් ඇසෝසියේෂන් එක හරහා. ඔබට ඔබේ බැංකු කාඩ්පත ලෝකේ ඕනෑම තැනක භාවිතා කරන්න නම් එම කාඩ්පත් ඕනෑම කාඩ් රීඩරයකක ඕනෑම ATM යන්ත්‍රයක භාවිතා කරන්න පුළුවන් ආකාරයට තාක්ෂණික වශයෙන් ගැළපීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ සඳහා ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය, ඒ කියන්නේ ISO සංවිධානය සහ ජාත්‍යන්තර ඉලෙක්ට්‍රෝ තාක්ෂණික කොමිසම IEC සංවිධානය එක්ව කාඩ්පත් සඳහා ISO IEC 7810, 7811 සහ 7812 යන ප්‍රමිතීන් හඳුන්වා දීලා තියෙනවා. මෙම බැංකු කාඩ්පත්වල භාවිතය අනුව ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ගැන අපට කතා කරන්න පුළුවන්. ඒ ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් වශයෙන්. මුලින්ම අප ඩෙබිට් කාඩ්පතක් කියන්නේ මොකක්ද කියලා බලමු. මේ තමයි ඔබ ගිණුමක් ආරම්භ කළාම ලැබෙන බැංකු කාඩ්පත. මේ කාඩ්පත භාවිතා කරලා ඔබට ATM යන්ත්‍රයකින් මුදල් ගැනීම, වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීම හෝ අන්තර්ජාල ගෙවීම් සක්‍රිය කර ඇතනම් එම ගෙවීම්ද ඒකෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. කෙසේ වෙතත් මේ සඳහා ඔබට ඔබේ ගිණුමේ මුදල් තිබීම අත්‍යවශ්‍යයි. මොකද ඩෙබිට් කාඩ් එකකින් වැය වෙන්නේ ඍජුවම ඔබේ ගිණුමේ මුදල්. ක්‍රෙඩිට් කාඩ් පතක සිදුවෙන්නේ මේට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාවලියක්. ක්‍රෙඩිට් කාඩ් පතකින් ගනුදෙනු කරන්න ඔබට බැංකු ගිණුමක් තිබීම අනිවාර්ය නැහැ. ක්‍රෙඩිට් කාඩ් පතේ මුදල් සීමාව කියන්නේ ඔබට බැංකුවෙන් ලබා දෙන ණයක් හා සමානයි. ඒ ණය මුදලහට ඔබට තරමක වැඩි පොලියගයක් පොලිය වශයෙන් ගෙවීමට සිදුවෙනවා. ඇතෙන්ම අද වන විට වාණිජ බැංකුවල ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි මේ ක්‍රෙඩිට් කාඩ් වලින් ලැබෙන පොලි මුදල. ඒ හින්දා තමයි බැංකු විසින් ඔබට විවිධාකාර පහසුකම් ලබා දීලා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය දිරිමත් කරන්නේ. ඔබ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගන්න හෝ දැනටමත් භාවිතා කරන කෙනෙක් නම් මෙන්න මේ කරුණු ඔබ අනිවාර්යෙන් මතක තබා ගත යුතු දේවල් වෙනවා. පළවෙනි එක තමයි ඔබේ ගිණුමේ මුදල් අවශ්‍ය පමණ තිබෙනවා නම් ක්‍රෙඩිට් කාඩ්පතෙන් සිදු කරන ඕනෑම අන්තර්ජාල ගෙවීමක්, වෙළඳසැලක ගෙවීමක්, ඉන්ධන ලබා ගැනීමක් ආදී ඕනෑම ගනුදෙනුවක් ඔබේ ඩෙබිට් කාඩ්පතෙන් සිදු කරන්න පුළුවන් කියන එක ඔබ දැනගත යුතුයි. හැබැයි ඔබේ ගිණුමේ මුදල් නොමැති නම් ඔබට ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරන්න සිදු වෙනවා. දෙවැනි කරුණ තමයි නිසි වේලාවට බිල්පත් ගෙවීම සහ බිල්පත ගණනය වන ආකාරය ගැන දැනුවත් වීම.
මෙම බිල්පත් ගණනය බැංකුවෙන් බැංකුවට ඉතා සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් වුණත් ලංකාවේ සියලු වාණිජ බැංකු ශ්‍රී ලංකා මහා බැංකුවේ නියාමනයන්ට යටත් බැවින් අපට සරල උදාහරණයක් මගින් බිල්පත් ගණනය ගැන දල අදහසක් ලබා ගන්න පුළුවන්. අපි මෙන්න මෙහෙම හිතමු. ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතේ ණය සීමාව එහෙමත් නැත්නම් ක්‍රෙඩිට් ලිමිට් එක රුපියල් ලක්ෂයක් කියලා. ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතේ බිල ගණනය වෙන්නේ මාසෙ 20 වෙනිදාට. එහෙමත් අපි උපකල්පනය කරමු. ණය සීමාව රුපියල් ලක්ෂයක් කියන්නේ ඔබට උපරිම රුපියල් ලක්ෂයක් දක්වා වෙළඳසැලකට හෝ අන්තර්ජාල ගෙවීමක් හෝ සිදු කරන්න පුළුවන්. ඔබ දැනටමත් රුපියල් 20,000ක මුදලක් වියදම් කරලා තියෙනවා කියලා හිතමු. එහෙනම් ඔබට තවත් රුපියල් 80,000ක් වියදම් කරන්න පුළුවන්. ඔබ වියදම් කරලා තියෙන රුපියල් 20,000න් රුපියල් 5,000ක මුදලක් මාසෙ 18 වෙනිදා හෝ ඊට පෙර ගෙවලා තියෙනවා නම් 20 වෙනිදාට ඔබේ බිල්පත ගණනය කරන අවස්ථාවේදී පොලිය එකතු වෙන්නේ ඉතුරු රුපියල් 15,000ට පමණයි. දැනට ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා 128ක පමණ වාර්ෂික පොලිය අනුපාතයක් අය කරනවා. ඒක ටිකක් ඉහළ ගියක්. ක්‍රෙඩිට් කාඩ් පතෙන් ඔබට අවශ්‍ය නම් ණය මුදලක් ලෙස ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නත් පුළුවන්. එම ක්‍රෙඩිට් ලිමිට් එකෙන් 50%. එනම් අපේ උදාහරණයට අනුව රුපියල් 50,000ක් දක්වා මුදල් ලබා ගන්න පුළුවන්. මෙසේ මුදල් ලබා ගත හොත් ඒ සඳහා ඔබට සෑම මුදල් ලබා ගැනීමක් සඳහාම 3%ක අමතර ගාස්තුවක් ගෙවීමට සිදු වෙනවා. ඒ කියන්නේ අර කලින් කියපු 128 පොලියට අමතර. මේ නිසා ඔබ ඉතාමත් හදිසි අවස්ථාවකදී හැරෙන්න ක්‍රෙඩිට් කාඩ් පතෙන් මුදල් ලබා නොගෙන සිටීම තමයි නුවණට හුරු. මෙතනදී ඔබ මතක තබා ගත යුතු තවත් කරුණක් තියෙනවා. ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත ඔබේ සාමාන්‍ය තුරුම් ගිණුම හෝ ජංගම ගිණුමත් සමග සම්බන්ධ නම් ඔබට ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත සාමාන්‍ය ATM කාඩ් එකක් මෙන් භාවිත කරන්න පුළුවන්. නමුත් ඔබ කාඩ් පත ATM යන්ත්‍රයට ඇතුල් කළ පසු ඔබට මුදල් අවශ්‍ය කුමන ගිණුමෙන්ද යන අවස්ථාවේදී ඔබ ඉතුරු කිරීමේ ගිණුම වෙනුවට අතපසු වීමකින් හෝ ණයපත් ගිණුම ලෙස ඇතුල් කළොත් ඔබට මුදල් ලැබෙන්නේ ක්‍රෙඩිට් කාඩ් පතේ ණයක් ලෙස. ඒ කියන්නේ ඔබට අමතර පොලියක් එකතු වෙනවා. ඒ වගේම ඔබ ක්‍රෙඩිට් කාඩ් පතකින් අන්තර්ජාල ගෙවීමක් හෝ භාණ්ඩ මිලදී ගැනීමක් සිදු කරනවා නම් ඔබ ඔබේ කාඩ් පත ඉතුරුම් ගිණුමට සම්බන්ධ කරලා තිබුණත් ගනුදෙනුව සිදු වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවක් ලෙසට පමණයි. මේ ආකාරයට ගෙවීම් වලට පොලිය සහ වෙනත් ගාස්තු එකතු වීමෙන් පසු ඔබට මාසෙ 20 වෙනිදාට ගන්නේ වන බිල්පත ලැබෙන සමහරට දින කීපයක් ගත වෙන්න පුළුවන්. මෙම බිල්පතේ ඔබ ගෙවිය යුතු දිනයක් සඳහන් වෙනවා. ඒ සාමාන්‍යයෙන් ඊළඟ මාසෙ 10 වගේ දිනයක් වෙන්න පුළුවන්. ඔබ ඒ දිනයට කලින් අවමයෙන් බිල්පතේ වටිනාකමෙන් 10%ක්වත් ගෙවීම පැහැර හැරියොත් ඔබට ඊළඟ බිල්පතට ප්‍රමාද ගාස්තුවක් එකතු වෙන්න පුළුවන්. මෙය ප්‍රමාද ගාස්තුව එහෙමත් නැත්නම් ලේට් පේමන්ට් එක වශයෙන් හැඳින්වෙනවා. ඒ සාමාන්‍යයෙන් රුපියල් 900ක් පමණ වෙනවා. මේට අමතර රජයෙන් පනවන නොයෙකුත් බද මුදල් සහ කාඩ් පතේ වාර්ෂික ගාස්තුවද ඔබේ බිල්පතට එකතු වෙන්න පුළුවන්. වාර්ෂික ගාස්තුව වසරකට රුපියල් 1,500ක් පමණ වෙනවා. මේකත් බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ගාස්තු ගැන අවබෝධයකින් කටයුතු කළොත් ඔබට ඔබේ බිල්පතට අනවශ්‍ය පොලියක් එකතු වීම වළක්වා ගන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබ අතින් සිදුවන පොදු වැරදි කිහිපයක් පෙන්වා දෙන්නේ මේ වැරදි ඉදිරියට නොකරන්නයි. මොකද මේ වැරදි ඔබ අතින් සිදුවෙනවා කියන්නේ ඔබේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතේ ආරක්ෂාව ඔබ විසින්ම නැති කරගන්නවා කියන එකයි. ඔබ ඔබේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතේ PIN අංකය වෙනත් කිසිවෙකුට දෙන්න එපා. ඔබට ක්‍රෙඩිට් කාඩ් පත සමග ලැබෙන PIN අංකය මතක තබා ගැනීමට අපහසු නම් ATM යන්ත්‍රයක් මගින් ඔබට එය පහසුවෙන්ම වෙනස් කරගන්න පුළුවන්. ඔබට මතක හිටින අංකයක් ඒට ඇතුළු කරගන්න පුළුවන්. PIN අංකය මුදල් පසුම්බියේ හෝ කාඩ් පත සමග ලියා තබන්න නම් එපා. එසේ කරොත් යම් සොරකු විසින් ඔබේ මුදල් පසුම්බිය සොරකම් කළොත් ඔබ ඔබේ කාඩ් පතත් සමගම එහි PIN අංකයත් ලබා දෙනවා. PIN අංකය නොමැතිව මුදල් ගැනීමක් සිදු කරන්න බෑ ක්‍රෙඩිට් කාඩ් පතකින්. ඇතැම්ම වෙනත් රටවල නම් PIN අංකය නොමැතිව ATM යන්ත්‍රයක් මගින් මුදල් ගැනීම පමණක් නොවේ වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමක් පවා සිදු කර නොහැකි. සෑම කාඩ් රීඩකටම PIN අංකය අවශ්‍ය වෙනවා. නමුත් ලංකාවේ තාමත් PIN අංකය නොමැතිව වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඒ ලංකාවේ කාඩ්පත් සම්බන්ධයෙන් පවතින නීතිමය දුර්වලතාවයක් වශයෙන් උත් පෙන්වා දෙන්න පුළුවන්. PIN අංකයේ වගේම ඔබේ කාඩ්පතේ ඉදිරියේ ඇති ඉලක්කම් 15කින් ඒ කියන්නේ MX කාඩ් එකක නම් හෝ ඉලක්කම් 16කින් Visa හෝ MasterCard වර්ගය එකක් නම් ඒ දිගු අංකය කාඩ්පතේ සඳහන් අවලංගු වන වසර හා මාසය සහ පිටුපස සඳහන් ඉලක්කම් 3කින් යුත් CVC අංකය කිසි විටක මොනෑම් හේතුවක් නිසාවත් වෙනත් කෙනෙකුට ලබා දෙන්න එපා. මොකද එම විස්තර වෙනත් කෙනෙකු අතර පත්වුවොත්
කාඩ්පත ඔහුගේ ළඟ නොමැතිවුවත් අන්තර්ජාල ගනුදෙනුවකට ඔබේ කාඩ්පත යොදා ගන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබේ කාඩ්පතද කිසිම හේතුවකට වෙනත් පුද්ගලෙක් අතර පත් වෙන දෙන්න එපා. මොකද පුද්ගලයෙකුට තත්පර කිහිපයකදී ඔබේ කාඩ්පතේ විස්තර ලබාගෙන පසුව වංචාවකට යොදා ගන්න පුළුවන්. මෙතනදීත් ලංකාවේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඔබ වෙනද සැලේ සේවිකාවට ඉන්දන පෙරුම් මලේ සේවකයාට කාඩ්පත ලබා දෙනවා නේද? වෙනත් රටවල නම් එසේ සිදු කිරීම තහනම්. කාඩ් රීඩයකට කාඩ් එක ඇතුල් කළ යුත්තේ ඔබ විසින්මයි. එසේනම් මින්පසුව ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කරන විට මේ කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. අපේ වීඩියෝව නැරඹීමෙන් ඔබේ දැනුමට අලුත් යමක් එකතු වුණා නම් අපේ නැනස YouTube චැනලේ subscribe කරන්නට කියලාත් අපි කාරුණිකව මතක් කරනවා. තවත් මෙවැනිම වීඩියෝකින් හමු වනතුරු අයුබෝවන්.